යම් කිසි ආගම් මතවාදී දෙකක් තියෙන පිරිස් දෙකක් ඉන්නවා A සහ B. දැන් මේ දෙකෝලගේ යාළු දෙන්නෙක් ඉන්නවා ගමනක් යන එකතු වෙලා දෙන්න එක. යන වෙලාවේ A කියන ආගමට අයිති ධර්මයට අයිති එයාගේ පිළිරුවක් පේන්න ගන්නවා. මෙන්න පිළිරුව දැක්ක විතරයි A කියන කෙනාගේ හිතට එන්නේ සතුටද දුකද. දැන් මේ දෙන ආගමක මතවාදවලින් බොහොම තරහයි. හැබැයි යාළු වෙනවා ආගම මතවාදී වශයෙන් තරහයි. හැබැයි මේ දෙන යාළුවා මේ පෞද්ගල යාළුවා බිස්නස් වලට යාළුකම් තියෙනවා. හැබැයි මෙන්න මේ යන අතරේ දකින්නවා පිළිමය ඒ කියන කෙනාගේ සාසුවගේ පිළිමය දකින්නවා. මේක දැක්කට පස්සේ ඒ කියන පුද්ගලයාට එන්නේ හිතේ සතුටද දුකද එන්නේ. සතුටක් එනවා. B කියන ගන්න මොකද එන්නේ? දුකක් එන ගන්නවා. එතන එකම පිළිමය මේ මේ සෑම බුදුදහමේ තියෙන මූලික සංකල්පය තෝරගන්න එකම දෙයක් ඇයි මේ එක එක්කෙනාට එක එක විදිහට පේන්නේ ඔන්න ඔතන තමයි බුදුදහමේ හදවතේවත් පටිච්ච සමුප්පාදේ තියෙන්නේ අර ඒ කියන පුද්ගලයා ඒ කියන කෙනාගේ ආගමික සාස්ත්‍රයගේ පිළිමය දිහා බලලා ඇයි කොහොමද ඔහුට සතුටක් ආවේ ඇයි ඒ පිළිමය දිහා බලාගෙන අනික දුකක් ආවේ එකම පිළිමයක් එක්කෙනෙකුට සැප දෙනවා එක්කෙනෙකුට දුක දෙනවා. දැන් කොහොමද මේ ඒ කියන පුද්ගලයාට සැපයක් ආවේ පිළිමෙ තිබුණා ඔහුට ඇහැක් තිබුණා ඔහුට පෙනුණා. B කියන පුද්ගලයාට පිළිමයක් තිබුණා ඇහැක් තිබුණා ඔහුටත් පෙනුණා. දෙන්නටම මේ කාරණා තුනම සමානයි. ඇහැ රූපය පේන ස්වභාවය කියන එක දෙන්නටම සමානයි. හැබැයි ඒට සැපක් ආවා බීට දුකක් ආවා. එහෙනම් සැපයි දුකයි තීන්දුව කරේ ඇහැවත් රූපේවත් පේන ස්වභාවයවත් නෙමෙයි. ඇහැයි රූපයයි පේන ස්වභාවයයි සැප දුක තීන්දුව කරා නම් මේ දෙන්නටම එකක් වෙන්න ඕන. හැබැයි ඒ කියන පුද්ගලයා සැපාවේ මෙන්න මෙතෙන්දී බුද්ධහාමී තියෙන මූලික වචන කීපයක් අත්‍යවශ්‍ය වෙනවා. මේ පළවෙනි ඒ කියන පුද්ගලයාට අර තමන්ගේ ගුරුයාගේ පිළිමේ දැක ගමන් ඔහුට රාගය නැගුණේ. අනිත් එක්ක B කියන පුද්ගලයා මොකද උනේ? ඔහුට දේශය නැගුණා. එකම පිළිමයක් දිහා රාගයෙන් එක්කෙනෙක් බලන් ඉනවා අනිත් එක්කන දේශයෙන් බලාගෙන ඉන්නවා. රාගයෙන් බලාගෙන ඉනකොට මොකද ඇති වෙන වේදනාව? හරි සුවයි. අනේ මගේ සාස්වරය ආන රාගයෙන් සහ සැපයක් නිර්මාණය වුණා. අනිත් එක්කන මහ ගින්න පිච්චෙන දකින්නකොටම එයාගේ පිච්චිල්ල හැදුවේ කවුද? දේශය. වැටහෙනවනේ? එතකොට එකම පිළිමය අධ්‍යා බලාගෙන එක්කෙනෙක් රාගයෙන් අනිත් එක්කෙනා දේශයෙන්. එතන මේ රාගයයි දේශයයි අර පිළිමේ නැති අස්සා දෙයක් අර ඒ කියන පුද්ගලයාගේ හිතේ නිර්මාණය කළා දුන්නාද නැද්ද? දැන් මේ අස්සා දෙය හැදින කොහේද එතකොට? පිළිමේද තිබුණේ? දැන් පිළිමේ තිබුණා දෙන්නටම එන්න ඕන. පිළිමේ තිබුණේ නැහැ. එහෙනම් ඇහත් තිබුණ දෙන්නටම ඇහැයි පිළිමේයි පේන ස්වභාවය එකයි. හැබැයි එක්කෙනු රස්සාදයක් දුන්නාන්ට දුකක් දුන්නා. කොහොමද එතකොට මේ අස්සාද නිර්මාණය කර දුන්නේ? ඇහෙත් පිළිමේත් පෙනෙන ස්වභාවෙත් නැති හිතේ හදාගත් අස්සාදයක් ඒ කියන පුද්ද හිතේ නිර්මාණය වුණා. ගින්න හදාගත්තේ දෙ B කියන පුද්දලා කොහෙද? එයාගේ හිතේ. එතකොට ඇහැයි රූපයයි පේන ස්වභාවයයි කියන එකෙන් පරිබාහිරව ගිලා රාගේනුයි දේශේනුයි රාගයෙන් මොකද කරන්නේ? අස්සාදය නිර්මාණය කර දුන්නා. හැබැයි ඒ අස්සාදය රූපේ තිබිච්ච එකක්ද? රූපේ තිබිච්ච එකක් නෝන එකක්. මනෝමූලිකව රාග කියන සංකල්පයට අනුකූලව මනෝමූලිකව නිර්මාණය කරගත්තා. බී කෙනක නම මොකද කරේ? එකම රූපයක් සමග එකම පිළිමයක් සමගම ද්වේෂයෙන් බැඳිලා ඔකට කියනවා බැඳෙනවට කියනවා ඉච්ඡාවෙන් බැඳෙනවා පටිච්ච වුණා. ඉච්ඡාව ගැන කැමැත්ත පටිච්ඡාව ගැන කැමැත්තෙන් බැඳුණා. එන B කියන කෙනා දේශයෙන් බැඳිලා එයා මහා දුක්ඛන්දරව හදාගත්තා. ඒතර එකම පිළිමයක් එක්කෙනා සැප දෙනවා අනික දුක දෙනවා. ඇත්තටම මේ පිළිමි මොනවද තියෙන්නේ? සැප තියෙනවා කියන කට අත උසන බලන්න. දුක තියෙනවා කියන කට්ටිය. සැපයි දුකයි දෙකම නෑ උපේක්ෂා කියන කට අත උසන බලන්න. එක පැත්තර මොකද අත උසන ඕනේ නැත්තම් මේ ජජ්මන්ට් එක ගන්න බෑ. මොකක් හෝ පැත්තර අත උසන. හොඳයි එහෙනම් සියලු දෙනාට තේරෙනවා අර පිළිමේ සැපත් නෑ දුකත් නෑ. ඒක දින උපේක්ෂා. මේක සාකච්ඡා කරන සජීවී යන්න ඕන. අහන ප්‍රශ්න උත්තර දීලා ප්‍රශ්න නැත්තම් ඔබලත් අහලා මේක සජීවී කරන්න. නිකම්ම නිකං අනේ හාමුනේ මෙන් සාදු ඒවා අමාරුයි සජීව ප්‍රශ්න අහලා එහෙම යමු සාකච්ඡාව නැත්තම් ඒක හරි අමාරු සාකච්ඡා යන්නේ ඉස්සරහට.
දැන් තව ටිකක් ගිහිලා අර ඒ ආගම ස්ථානයේ අර පිළිමේ තියෙන තැන ඔවුන්ගේ තියෙන යම්කිසි මොකක් හරි ගාථා මොකක් හරි කියනවා ස්තෝත්‍රය මොකක් හරි කියවනවා ඒ කියන ආගමටයි තියෙන්නේ දැන් මේක ඇහුණ විතරයි ඒ කියන පුද්ගලයාට මොකද වෙන්නේ සතුට දුක දෙන්නේ ඒ කියන පුද්ගලයාට සතුටක් වෙනවා බී කියන පුද්ගලයාට දුකක් වෙන ගන්නවා එතන ඒ කියන පුද්ගලයාට කන තිබුණා ශබ්දේ තිබුණා ඇහුණා බී කියන පුද්ගලයාට කන තිබුණා ශබ්දේ තිබුණා ඇහුණා හැබැයි ඒට සැප ආවා බීට දුක ආවා එතන ශබ්දයෙන්ද මේක ආවේ ශබ්දේ තිබිච්ච මොකක් හරිද ශබ්දේ තිබිච්ච කන්නේ නෙමෙයි එහෙනම් මෙන්න මේ විදිහට ඇස කන දිව නාසය ශරීරය මන ගත්තාම තේන්නේ නම් රාග දේශ කියන්නේ අර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඇස කන දිව නාසය ශරීරය මන පෙනීම ඇහිම කියන මේ 18 පොලේ නැති යමක් නිර්මාණය කළ දෙන මායාකාරය කියන කවුද රාගයයි දේශයයි එහෙනම් මේ රාගයෙන් හිතක් චිත්තයක් තුල සංකල්පිත රාගතමේ කාමයයි කියලා නිර්මාණය කරපු ඒ කාමය රාගය ආශාදය මනෝ මනක්කල්පිත සංකල්පීම එකක් හැබැයි මේ සංකල්පීමේ නිර්මාණය වෙච්ච මෙන්න මේ ආස්වාදයේ සුවය හොයාගෙන තමයි අපි මේ රූපයක් පසුපස හඹාගෙන යන්නේ රූපවල ආශාදෙම තියෙනවද ශබ්දවල තියෙනවද ගන්ධවල රසවල ස්පර්ශවල මේ එකකවත් නැති ආස්වාදයක් අපි සංකල්පීමේ වශයෙන් මනක්කල්පිතව මනසක් තුළ නිර්මාණය කර ගන්නවා මෙන්න මේ මනක්කල්පිත නිර්මාණ කරන මෙන්න මේ ආස්වාදය අපි හොයනවා රූපවල මට මගේ රූපේ මේ රූපේ නැත්තම් මට මැරෙනවා මේකම ඕනමයි මට මේ සින්දු අහන්නම ඕන මට මේ ගඳ සුවඳම ඕන මට මේ රසම ඕන මට කෑම මේකම නැත්තම් එපා තේරෙනනේ දැන් කන්න ගියාන් පස්සේ ගෙදරවල තියෙන ගොඩක් ප්‍රශ්න නිමුණොත් එහෙම කන්න බෑ හොඳට රසනට ඕන මහත්යගේ රණ්ඩු කරගන්න මට රසනට ඕන කෑම දැන් අහන මහත්යගේ අයිස්ක්‍රීම් ටික රත් කළ දෙන්න හැවුවොත් එහෙම රසනේ හොයන්නේ හා කියයිද අයිස්ක්‍රීම් ර සීතල තිබුණොත් අයිස්ක්‍රීම් රත් කළ දුන්න රණ්ඩු කෑම නිමුණොත් රණ්ඩු ටෙම්පරේචර් එක රණ්ඩු කරනවා උෂ්ණත්වය කන්න පුළුවන්ද ගෙදර රණ්ඩු තියනද ඒවට ගෙදර කෑමට නිවුන රණ්ඩු අයිස්ක්‍රීම් දියුනොත් රණ්ඩු දැන් දෙක දෙපැත්ත රණ්ඩු කරගන්නවා තේනවනේ එහෙනම් ඔය එකකවත් තිබිච්ච එකක් නෙමෙයි ආස්වාදය කියන්නේ මනක්කල්පිතව සංකල්පිතව මනසක් තුල නිර්මාණය කරගත්ත අපි යමක් කෙරෙහි පටිච්ච වුණාම තණ්හා වුණාම යමක තණ්හා වුණොත් එහෙම පටිච්ච වුණොත් එහෙම අන්න ඒ විදිහට මේක පෙනුණා අර එකම බුදු පිළිමය ඒට පේනව හරි සුවදෙන දෙකක් විදියට බීට පේනව මහා ගිනි ගොඩක් විදියට ඒතර මේ මොකද්ද දෘෂ්ටියක්ද මේ යථාර්ථයද මේ දකින්නේ ඒගේ දෘෂ්ටිය තමයි රාගයෙන් බැඳෙන එක බීගේ තමයි දේශයෙන් එහෙනම් රාගයි දේශය නිසා නිර්මාණය කරන නිර්මිත දෙකක්ද මේ දැකලා තියෙන්නේ යථාර්ථයද රාග දේශ මගින් නිර්මාණය කරපු මායාවකට අහුවලා තියෙනවා වැටහෙනවනේ එහෙනම් මෙන්න මේ රාගයෙන් නිර්මාණය කරපු අසාදය අපි අවිද්‍යාවෙන් ගන්නවා අර රූපේ දීපයක්, ශබ්දේ දීපයක්, ගන්ධේ රසේ ස්පර්ශේ දීපයක්. එහෙනම් අපි ඒක දිහා බලන්නේ කොහොමද? පටිච්ච වෙන්නේ කොහොමද? එලෙස පෙනිච්ච එකක්ද? පටිච්ච වුණාම සම උපාදලා පේන්න ගත්තා. එකම රූපේ. දැන් ඔය හන්දිය පහකලා ඊළඟ හන්දියට ගියා. ඒ හන්දියට ගියාම අර B කියන සාසුවරයාගේ තියෙනවා පිළිමයක්. දැන් ඔක දැක්ක විතරයි බීට මොකද වෙන්නේ? බීට සැපද දුකද? බීට හරි සැපයි දැන්. ඒත් මොකදලා තියෙන්නේ? ඒ දැන් පිච්චි පිච්චි යනවා අම්මෝ. වන්න දැන් ඒ බීගේ තියෙන පිළිමයක් තියෙනවා. දැන් එයා පිච්චි පිච්චි ඉන්නේ ඒකට. එකම පිළිමයක් එක්කෙනෙකුට සැප දෙනවා, එක්කෙනෙකුට දුක දෙනවා. මම උදාහරණයක් ගත්තේ ওই විදියට මේ ලෝකයේ තියෙන ඕනම දෙයක් අරගෙන කල්පනා කරලා බලන්න. ඕක තමයි උදාහරණ උපමාව දීලා තියෙනවා. ඕනම දෙයක් අරන් කල්පනා බලන්න. සෑම මොහොතක් පාසම අපි යමක රාගයෙන් බැඳුනට පස්සේ ආස්වාදජනකව පේන්න ගන්නවා ද්වේෂයෙන් බැඳුනම ඒ දේත් එක්කම දුකක් විදිහට පේන්න ගන්නවා සාමාන්‍ය හැම ගෙදරකම වෙන පොදු කතාවක් තමයි උදේ වරුවේ නෝනායි මාතේ හරි ෂෝක් සතුටින් ඉන්නවා කිරි පැණි වගේ උදේ පාන්දර උදේ වරුවේ අපේ ටිකක් කලකට 12ට පොඩි ඔරොප්පු වගේ රණ්ඩු කරගත්තා දැන් රණ්ඩු කරන හොඳ දෙන්න ගහ බැනගත්තා දැන් හවස් හරි කොහොමද පේන්නේ රණ්ඩුවෙන් පස්සේ අර රූපේමයි අර කටහඬමයි අර සුවඳමයි අර රහමයි අර ස්පර්ශමයි දැන් මොකෝ වෙන්නේ
හවසට තරවක හොඳට පේනවද? නෑනේ. ඒක එකම මනුස්සයනේ පේන්නේ. උදේ හිටිට ඒ මනුස්සයාම හවසිනේ මේ මනුස්සයාමයි. එහෙනම් උදේ රාග පටිච්චයක් 12න් පස්සේ මොකද්ද? දේශ පටිච්චේ. දැන් ඊළඟ දවසේ උදේ ආය කිරිපේනක හොඳට ඉන්නවා. ආය මොකද්ද? ආය රාග පටිච්චයක්. හැබැයි රාග පටිච්චේ නේද හරි ෂෝක්. හරි හොඳ එක්කෙනා. හොඳට මේ ලෝකේන හොඳම සුන්දරම කෙනා තමයි අනික් කෙනා. හැබැයි තරහ වුණාට පස්සේ මොකද? දේශ පටිච්චේ. දැන් මොකෝ වෙන්නේ? අර රූපේම ශබ්දේම ගන්ධේම රසේම ස්පර්ශේම දැන් මොකලා තියෙන්නේ? දැන් මේක හරියන්නේ නැහැ. දැන් නිකන් දැන් තමයි පොඩ්ඩක් ඇහෙති වපර ඇතුන ඕක පේන ගන්නවා. කකුලේ ඇද ඇතුන පේන ගන්නවා. පිම්පල්ස් පේන ගන්නවා. කොණ්ඩේ ඉදිච්චේ පේන ගන්නවා. 12න් පස්සේ තරහ ගියාට පස්සේ. හැබැයි උදේවර ෂෝක් එකට හිටියා. එරාණ රාග පරිච්ඡ දේශපරි එදින්දා ජීවිතෙන් දහම් දකින්න ඕන මේක. මේක ත්‍රිපිටකයේම කියවලා හරියන්නේ. මේක ත්‍රිපිටකයේ මූලධර්ම දීලා තියෙනවා. අපි කස්ටමයිස් කර තමන්ගේ ජීවිතේ එදින්දා ජීවිතේ අත්දැකීම් තියෙනවානේ. ඒවට දාලා අහන්න ඕන මේක. තේරෙනවානේ. දැන් මේ බණ ටික මහලා කට්ටියක රාග පරිච්ඡයක්. අනේ බණ ෂෝක් වණගෙන මේ බැල බණ භාවනා කරනවා. මේ කර්මස්ථාන ධානා වඩනවා. මේ බණ ටික මහලා තව කට්ටියක දේශ පරිච්ඡය ගන්න ගිනි ගන්නවා. දැන් පටිච්ච නානත්වයද දහම වැරද්ද තියෙන්නේ. දැන් මං ඒ පිටේ එකමනුක මේ පිටේ එකමනුක දෙකක් කිව්වද? එකම බණපදේ අහලා කට්ටිය ගිනි අරන් ඉනවා. දෙවිදත්ත බුදුබණ අහලා ගිනි ගත්තද සැනසුණාද? සරි උත්හාමුදුරු සැනසුණා. මොගලන් හාමුදුරු සැනසුණා. සියලුම ආර්ය සංඝ රත්නේ සැනසුණා. අන්නේ පරිභාජකෝ වෙනසුණා. එකම බණ එකම වචන පාවිච්චි කරේ. එහෙනම් වචනේවත් තථාගතයන් රූපේවත් උපාදල දකින්න ගත්තා. වැටහෙනවනේ. ඉතින් මෙන්න මේ පටිච්ච යමක බැඳුනත් එහෙම අන්නේ බැඳිච්ච විදියට මේ ලෝකේ අපිට පේන වැරෙන්න වෙන ඊන් එහාට එකක් මේ ලෝක නෑ. මේ ලෝකේ අස්සා දෙයන්ගෙන් ශුන්‍යද නැද්ද? මෙන්න මේ ලෝකේ 18 පොළ ඇහැ රූප චක්කු විඥාන ඇහැට 3යි ඇහැ කන දිවනා ශරණ 6 රතුන 18යි. ඔන්න ඔය 18 රහතන් වහන්සේලා තියෙනවා ඒ විපාක ලෝකයේ. ඕකෙන් කාටවත් මිදෙන්න බෑ. ඔන්න ඔය ලෝකේ අස්සා දෙයන්ගෙන් ශුන්‍යයි කියලා වැටහිච්ච කට්ටිය පොඩක් අතුස්සන්. ශුන්‍ය අස්සාදෙන් ශුන්‍යයි. හොඳයි අත පහක් දාන්න. නෑ නෑ හවන ඔබ වහන්සේ කිව්වට හරියන්නේ නෑ. මට නම් හම්බලා තියෙන ඔය 18 අස්සා තියෙන ඒවා. අස්සා තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මට නම් හම්බ වෙලා තියෙනවා කියලා කවුරු හරි කෙනෙක් ඉන්නව නම් අතුස්සන් බලන්න. කීප දෙනෙක් හරි ඉන්න ඕන. දැන් මම හිතන්නේ පෙරල එන්නේ ඔක්කොම හොඳ කට්ටිය විතරයි. තීච්ච කට්ටිය විතරයි. සමහරවිට එක්කෙනෙක් දෙන්නේ කතුතු නෑ. හැබැයි මම පොඩ්ඩක් හොයන්න ඕන. මොකද බොහොමදයි මාත්‍යා. මම මෙන්න ඊමේල් ඇඩ්‍රස් එක අහලා බලලා කවද කරි හම්බුනොත් එහෙම මටත් මේල් එකක් දාන්න කියලා නිරපේක්ෂවම මේල් එකක් දාන්න කියනවා. තාම එහෙම මේල් එකක් හම්බුනේ නෑ. වැටේනවනේ. එහෙනම් මෙතෙක් කලක් මේ බණ අහපු කිසි කෙනෙකුට තේරෙනවා මේ අස්සා දයෝ අනිච්චයි දුක්ඛයි අනත්තයි කැමැත්ත ඉෂ්ට කරන්නේ දුකයි අසාරයි කියන කාරණාව සත්‍යම සත්‍යයක්. ඒ ගැන ආයේ ලිහල බලපෙකේ ආය ඔබල බලන දෙයක් නැති බව තේරෙන ගන්නවා. වැටහෙනවනේ. එහෙනම් සංයුක්ත නිකායතන සෝතාපන්න සූත්‍රයේ සෝතාපන්න සූත්‍රෙ මොකක්ද තියෙන්නේ? ස්පර්ශ ආයතනයේ ආශ්වාද ආදී නිස්සනේ තතුසේ දන්නා වූ සෝතාපන ආර ශ්‍රාවකේ. අරිහන්ත සූත්‍රයේ තියෙන මොකද්ද? පංච උපාදාන ස්කන්ධයෝ සලායතනය කෙරෙහි ආශ්වාදේ ආදී නිස්සනේ තතුසේ දෙන සියලු උපාදානගේ මිදෙන රහතන් වහන්සේ. ඒ අතරමැද තියෙනවා සීල සූත්‍රයේ සංයුක්තනිකය තුනේ තියෙනවා සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් වෙනකන් මෙනෙහි කළ යුත්තේ මොකද්ද? පංච උපාදානස්කන්ධය අනිච්චයි දුක්ඛයි අනත්තයි. සෝවාන් ඵලයට අනිච්ච ආශාදාදි නිසන රහත් වෙනකොට ආශාද ආදී නිස්සාරණේ දැකලා සීල උපාදාන මිදුණ රහත් වෙනවා. අතරමැද තියෙන මොකද්ද? පංච උපාදානස්කන්ධ ආශාදේ අනිච්ච දුක්ඛ අනත්ත කියනා වූ මොකද කියන්නේ? ආදීනේ මෙනෙහි කර ඉන්න ඕන අන්න රහත් වෙන මාර්ගය. මෙන්න මේ මාර්ගයේ අතරමැද කොහෙවත් වෙන මොකක්වත් නැහැ. ආශ්වාද ආදීනව නිස්සරණ හැර දන්නෝ නම් වෙන මොකක්වත් දහමක් නැහැ. එහෙනම් මෙන්න මේ ආස්වාදයන්ගේ ආස්වාදයන් අර බාහිර 18 අර කියන 18ෙන් 18ක් තියෙනවා. ඒ 18ට අමතරව හැදෙනවා සක්කායදිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාගපටික රූපරාග රූපර මානුද්ද චවිද්‍යා හෝ නැත්තම් රාගදේශ මොහ හෝ ලෝභදේශ මොහ අලෝභදේශ මොහ. ඔය මොකෙන් ගත්තත් එකක් කියන්නේ. පද තුන් වර්ගයක් කිව්වට එකම එකයි. රාගදේශ මොහගුවත් එකයි, ලෝභදේශ මොහ අලෝභද සමෝහගුවත් එකයි, සක්කායදි විචිකේ දසංගෝ ධර්මගත එකයි. ඔය ඔක්කොම එක ගුලියක් තියෙන්නේ. එහෙනම් මෙන්න මේ 18 අමතරව මෙන්න මේ රාගදේශ මොහයෙන් හදනවා කෙලෙස් ගොන්නක්. එහෙනම් අපිට නිවන් පූර්ණ කරගන්න තියෙන්නේ පංචස්කන්ධයයි කන බෑ. ඔය 18යි කන කමයක් නෑ. බුදුහාමුදුරක් තියෙනවා.
මොකද අයින් කරන්න තියෙන්නේ මේ කෙලස් ටික අයින් කරන්න පුළුවන් කරත් පංච උපාදානස්කන්ධ නිරෝධ කරන්න පුළුවන් එහෙනම් මෙන්න මේ කෙලස් ටික කියන්නේ මොකද්ද මොකෙන්ද නිර්මාණය කෙලස් ටික රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තමයි කෙලස් නිර්මාණය කරේ නිවන කියන්නේ මොකද්ද රාගක්ව නිබ්බානං ද්වේෂක්ව නිබ්බානං මෝහක්ව නිබ්බානං එහෙනම් මෙන්න මේ 18 පොලේ කෙරෙහි රාග ද්වේෂයෙන් හදපු පංච උපාදානස්කන්ධය ලෝකය කෙලස් කාමය අසාදේ මොකක් කර කියන්නා වූ මෙන්න මේ ටික අයින් කරගත්ත නම් අන්න නිවෙන ගන්නවා රාග දේශ මොහතයි මේක මුල මේ රාග දේශ මොහයනෙත් දේශේ මහා සාවාද්‍යයි රාගේ අල්ප සාවාද්‍යයි මොහේ මහා සාවාද්‍යයි එහෙනම් අනුපූරකව ඉස්සෙල්ල දේශේ මිදෙන්න ඕන ඊළඟට ක්‍රමානුකූල රාගේ මිදෙනකොට මොහේ මිදෙන්න ගන්නවා මෙන්න මේ ටික කාරණා තෝරගත්තට පස්සේ අන්න බුද්ධ ශාසනයේ තියෙන මූලිකව තියෙච්ච අපි මෙතෙක් සංසාරයේ පැටලි 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 ආපු මේ සංසාරයි සංසාරයි සංගන බැඳිනවා රාග දේශ මොහ ලෙස මේ ලෝකේ සංවේවි එකතු වෙවි බැඳි බැඳි යන ගමන සාරයි කියලා ගත්ත අදහස ඉවරයි දැන් තේනවා මෙන්න මේ අසාදයෝ මේ අසාදය මනක්කල්පිතව සංකල්පිත මනසක් තුල නිර්මාණය කරගන්න එකක් නම් කිසිම දවසක අපිට මේක අර ඇහෙන්වත් රූපයෙන්වත් චක්කු විඤ්ඤාණ ලබා ගන්න පුළුවන්ද කවදාවත් මේක ලැබෙන්නේ නැහැ. තේරෙනවනේ? කොයිතරම් අනන්ත සංසාරය මේ 18 පළපස ගියත් ලැබෙන්නේ නැහැ. දිවි ලෝකය හම්බෙයිද? බ්‍රහ්ම ලෝකේ ගියා. රූපාවචර අරූපාවචර මොන තුන් ලෝකේ ගියත් මේ අස්සාදකමැත්ත කිසිම සත්‍යයකට ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. යම්පි ඉච්ඡං න ලබති තම්පි දුක්ඛං යමක් කැමැත්ත ඉෂ්ට කළ දැන තමයි මෙන්න මේක තමයි දුක. මෙන්න මේකට කියන යමක් ඉච්ඡා විශ්ත කළ දෙන්නේ නැත්නම් දුකයි. යමක් අන් ඉච්ඡනං දුකයි. අනිච්ඡනං දුකයි. යමක් තමන්ගේ කැමැත්ත ඉෂ්ට කළ දෙන්නේ නැත්නම් අස්සාද කැමැත්ත ඉෂ්ට කළ දෙන්නේ නැත්නම් මෙන්න මේක තමයි මේ දුකට හේතුව අස්සාදය අනිච්ච නම් දුකයි දුක නම් මේ අස්සාදය පස්සේ යන වැඩපිළිවෙල සාරද අසාරද ඉතින් අරයකට මෙයාකට බෑ තමන්ටම තේරෙන්න ඕන මේක තමන් නිගමනයක් ගන්න ඕන අභ්‍යන්තර නිගමනයක් ගන්න ඕන මෙන්න මේ අස්සාදයන් පසුපත යන කාමයේ පසුපත යන වැඩපිළිවෙල සාරද අසාරද කියලා එහෙනම් මෙන්න මේ අස්සාදය කවමදාකත් අර රූපයක නැති එකක් නිසා ඇහැක් පිනව ගන්න කියලා අපි කොච්චරන රූපපසපස හඹාගියත් ඒ රූපේ නැති එකක් අපි රූපයෙන් බලාපොරොත්තු වෙනවා ඒක මනස්කල්පිතව මනසක් තුල නිර්මාණය කරගත් එකක්. ඉතින් මේක කොහොමද ඉෂ්ට වෙන්නේ? මොකද්ද මේක තාක්ෂණේ සම්පූර්ණ වැරදි. මෙන්න මේ නොදන්න කමට කියනවා අවිද්‍යාව කියනවා. සරියුත් හාමුදුරුව ප්‍රථම අසාද් සූත්‍රයේ විසර ගන්නවා කොට්ටිත හාමුදුරුව එළහනවා මොකද්ද අවිද්‍යාව අවිද්‍යාව මොකද්ද අවිද්‍යාව කියන්නේ? ස්පර්ශ ආයතනයේ ආස්වාදයේ ආදීනෝ නිස්සනේ තතුසේ දන්නේ නැත්නම් අවිද්‍යාව කියනවා. ආන විද්‍යාව පහල කරන තියෙන ක්‍රමවේදය මේ ආස්වාදයේ ආදීනවේ තමයි අනිච්ච දුක්ඛ නත්ත. එහෙනම් ඇයි මේ අස්සාදේ කැමැති ඉෂ්ට වෙන්නේ නැත්තේ? අස්සාදේ අපි රූපයෙන් බලාපොරොත්තු වුණාට රූපේ තියෙන එකක් නෙමෙයි. මෙන්න මේකට උපමාවක් දීලා තියෙනවා මිරිඟුවක වතුර හොයන්න එපා මිරිඟුවේ වතුර නැහැ. ඇයි මිරිඟුව පස්සේ කොච්චර මිරිඟුව පස්සේ හමාගෙන ඇයි මේ වතුර හම්බෙන්නේ නැත්තේ? මිරිඟුවේ වතුර නැහැ. එහෙනම් අපේ ළඟ තියෙන බාල්දි 6ක් අපි ගියේ සරෙක් ගන්න කතා කරලා බාල්දි 6ක් තියෙනවා. අඩිය නැහැ. අඩිය නැති බාල්දි 6ක් පුරවන්න හදන උදේ ඉඳන් හවසට පුරවනවා. හවසට මොකද ඉතුරු වෙන්නේ? මහන්සියක් විතරයි. ඇයි වෙච්ච දෙයක් නැන්නේ? එහෙනම් මෙන්න ඔබ උදේ ඉඳන් හවසනකම් මේ අස්සාද පසපස හම්බාගෙන යන කියලා වෙච්ච වැඩේ. දැන් මේ අස්සාද පසපස හම්බාගෙන යන ගිහිල්ලා මේ අස්සාදය ලබා ගැනීම සඳහා අපිට ලෝකයේ තියෙන ද්‍රව්‍ය වස්තු මම කරගන්න මගේ කරගන්න වෙලා තියෙනවද? මම කරගන්න මගේ කර ද්‍රව්‍ය වස්තු ටික නිර්මාණලා තියෙනවා. මනම රූප, TV, පෙට්ටි, කම්පියුටර් ඔය එක එක නාන අපකාර ලස්සන දේවල් මගේ කරගන්න. ඊට පස්සේ මේක මගේ කරගන්න රැකියාවල්, ව්‍යාපාර නාන ප්‍රකාරව දේවල් කරනලා තියෙනවා. මේක ඊළඟ පෙළ තුන්වෙනි පෙළේ තියෙන කාරණයක් තියෙනවා. හොඳින් නැත්තම් නරකින් හැ ලබා ගත යුතුයි. දැන් අන්න බැස්සා සතර අපාට යන පැතරක් බැස්සා. දැන් මේක හරහා දැන් මොකදලා තියෙන්නේ? හොඳින් හරි නරකින් හරි අන්න බැහැලා තියෙනවා ප්‍රාණඝාත, අතත්තාදාන, කාමීත්‍යාචාර, මුසාවාද, පිසුනාවාස, පරුසාවා, ප්‍රලාප, අභිජ්ජා, දෝමනත්, මිත්‍යාදිට්ඨි. මේ මොකද මේ? දස අකුසල කර්මපත. දස අකුසල කර්මපත. මේ දස අකුසල කර්මපතවල මුල මොකද්ද? දස අකුසල කර්මපත කියන්නේ මොකද්ද? ඵලයක්. හේතුව මොකද්ද? අස්සාද භුක්තිය.
අස්සාද භුක්තිය මේ ලෝකේ වැඩක් නැත්තම් අසාරණං දැන් දව්‍ය දැන් මේ අස්සාද දෙන දව්‍ය වස්තු ඕනද? ඒ දව්‍ය වස්තු ඕනේ මේක ලබා ගන්න. හැබැයි මේ දව්‍ය වස්තු ගහලා මරලා හරි ගමන්නේ මට ගන්න. හොරකමක් කළා හරි ගමන්නේ ගන්න ඕන. කාමීත්‍යාරයක් කළා ගමන්නේ ගන්න. මුසාවාද මේ දස අකුසලයටම මුල මොකදලා තියෙන්නේ? අස්සාද භුක්තිය. මේ අස්සාදේ අසාරත්වය දැකපු ආර්ය ශ්‍රාවකයා මොකද කරන්නේ? මෙන්න මේ දස අකුසලයෙන් දවසින් දවස දවස මිදෙනවද බැරි වෙනවද? දැන් මේ අස්සාදේ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ, දුකයි අසාරයක දැක්කට පස්සේ දවස ගානේ මේ දස අකුසලයෙන් මිනිස්සු මිදෙනවද බැරි වෙනවද? ඈ මිදෙනවා කියන අතුසන් බා හඳයි නෑ නෑ වැඩි වෙනවා කියන කට අතුසන් බා. අස්සාදේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි චතුරාර්ය සත්‍යයේ මූලික ධම් සංකල්ප තේරෙනා නම් අනේ මම මෙච්චර කාලයක් කරව ගොංකම් තේරෙන ගන්නවා. කොහොම හරි කීයක් හරි හොරමරකම් කළා, මිනිස්සු ගහලා මරලා හිංගිහිංසාලා කරදර බාධක කළා, කොයිතරම් අවඩසාදාලා මොකද්ද මම එකතු කරේ? මේ එකතුර එකකවත් ඔය මම බලාපොරොත්තු වෙන අංශු මාත්‍රයක්වත් නැත්තම් මම මේ එකතු කරපු දේවල් මොකද්ද මට තියෙන ඵලේ?